සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැතගත් ඇත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම තිලින දිශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්තරස්තල. විශේෂ කාර්ය බලකාය ඩුබායි පොලිසිය සමග කළ මෙහෙයුමකදී මාකඳුරේ මදුෂ් ඩුබායි හිදී කොටුවෙයි. ගායන ශිල්පී අමල්, පුතු නදීමාල්, රංගන ශිල්පියෙක් සහ පාතාලයේ හතරකුත් අත් අඩංගුවට. STF ප්‍රධානියාට සේවා දිගුවක්. රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව මුදල් ඇමති ඉල්ලා අස්කර ගනී. දින 7ක රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් අවසන්. දින 11කදී මිනිස් ඝාතන 3ක් සිදු කළ තරුණයෙකු නුගේගොඩදී අත් අඩංගුවට. 2019 අයවැය පාර්ලිමේන්තුවට රජයේ වේදම වන බිලියන 4550න් 2200ක් ණය පොලී ගෙවීමට. ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය දෙන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග. කුප්‍රකට පාතාල කල්ලේ නායකයෙකු වන මාකඳුරේ මදෝෂ් ඩුබාහි සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන ඇති අතර ඊට ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුතු නදීමාල් පෙරේරා, ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ තවත් පාතාල නායකයන් සිව් දෙනෙකුද අයත් වනවා. ප්‍රධාන පෙළේ පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස අද අලුයම අත්අඩංගුවටගෙන ඇත්තේ ඩුබායිහි තරු 6 හෝටලයක සිය පුතුගේ උපන්දින සාදය පවත්වමින් සිටියදී. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය ඩුබායි පොලිසිය සමග එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමකින් මාසයකට ආසන්න කාලයක් විමර්ශන සිදු කිරීමෙන් පසු මෙම වැටලීම සිදු කර තිබෙනවා. මේ අදාළ වැටලීම සිදු කර මද වේලාවකට පසු මාකඳුරේ මදුෂ්‍යවත් සමරසිංහ ආරච්චිගේ මදුෂ් ලක්ෂිත හෝටල් කාමරයක බිම හිඳ සිටි ආකාරයයි. මදුෂ් සමග අදාළ සාදයට සහභාගීව සිටි ජනප්‍රිය ගායක ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නවපරපුරේ ගායක ශිල්පියෙකු වන නදීමාල් පෙරේරාද අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අදාළ වැටලීමෙන් පසු ඔවුන් දෙදෙනා පිරිස සමග සිටින ඡායාරූපයක් පාතාල නායක මාකඳුරේ මදුෂ් එහි පිටුපසින් සිටින ආකාරයද දැකගත හැකි. ඔවුන්ට අමතරව රංගන ශිල්පියෙකු වන රයන් වෑන් රෝයන්ද අදාළ සාදයට සහභාගීව සිටියදී අත්අඩංගුවටගෙනුණා. අදාළ සාදය පැවැත්වූ ස්ථානයේ තිබූ කොකේන් තොගයක්ද එහිදී පොලිස් බහරයට ගෙන ඇති අතර මාකඳුරේ මදුෂ් සමග සිටි තවත් පාතාල සාමාජිකයන් සිව් දෙනෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය කාලයේ මාලිගාවත ප්‍රදේශයේ සිදු වූ මිනිමැරුම් කිහිපයකට සම්බන්ධ පාතාල නායකයෙකු වන කජිමාන් ඉම්රාන්ද ඊට අයත්. අත්අඩංගුවටගෙන ඇති සෙසු පාතාල සාමාජිකයන් වන්නේ කෙසල්වත්තේ දිනුක, අංගොඩ සුද්දා සහ රණාලේ චුට්ටා යන අයයි. මේ එහිදී අත්අඩංගුවටගත් පිරිස අතර සිටි කිහිප දෙනෙකුගේ ඡායාරූපයි. අදාළ වැටලීමට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයක් වන පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ් මහතාගේ සේවා කාලය අදින් අවසන් වීමට තිබියදී මෙම වැටලීම සිදු කිරීමද විශේෂත්වයක්. කෙසේ වෙතත් අද පැවති කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතියෙන් ඔහුට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා. මේ අතර මදුෂ් ඇතුළු අත්අඩංගුවටගත් පිරිස මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව පොලිසිය උත්සාහ කරමින් සිටින බව වාර්තා වනවා. ඩුබායි නීතියට අනුව මද්‍රව්‍ය පරිභෝජනයේ සහ ජාවාරම් කිරීම අපරාධමය වරදක් වන අතර එහි උපරිම දඬුවම මරණීය දණ්ඩනයයි. මේ අතර අද පාර්ලිමේන්තුවේදීද මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් පළ වුණා. පහුගිය අවුරුද්දේ සතුස ආයතනයෙන් ගෙනාපු අර පිටිවල කුඩු තොගයක් අහු වුණා. ඒ කුඩු තොගය පිළිබඳ පරීක්ෂණයක් සිද්ධ වුණා. නමුත් ඒ පරීක්ෂණ යට ගිහිල්ලා තියෙනවා. අද මදුෂ්වත් අල්ලලා තියෙනවා. ඒ මදුෂ් අල්ලනකොටත් පහුගිය කාලේ සාකච්ඡා වුණා මේ මන්ත්‍රීවරු සහ ඇමතිවරුත් මදුෂ් එක්ක සම්බන්ධයි කියලා. LTT සංවිධානය සමගද එවකට සම්බන්ධතා පවත්වා ඇති මදුෂ් ප්‍රභූවරයෙකු ඝාතනය කිරීමේ සැලසුමකට LTTEට සහය දක්වා ඇති බවටද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ඩුබායි සැඟව සිට මෙරට මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ මෙහෙය වූ මදුෂ් දුරකථන මාර්ගයෙන් පොලිස් නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කර ඇති බවටද වාර්තා වුණා. කළුතර එතන මණ්ඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සමයන් ඇතුළු පාතාල සාමාජිකයන් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය අංගොඩ ලොක්කහා එක්ව මෙහෙයවීම මදුෂ්ට එල්ලව ඇති ප්‍රධාන චෝදනාවක්. මේ අතර රියා අනතුරකින් මියගිය තම පියාගේ අවසන් කටයුතු පසුගිය වසරේදී සූර්යවැව ප්‍රදේශයේ සිදු කරනු අවස්ථාවට ගුවනින් මල් ඉසීම පිළිබඳවද මදුෂ් සම්බන්ධව කතාබහට ලක් වුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණ සැලසුමක් ඇතැයි හෙළි කළ දූෂණ විරෝධී බලකායද පැවසුවේ ඊට මාකඳුරේ මදුෂ්ගේ සහයක් ඇති බවයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයව හෝ ගෝඨාභය රාජපක්ෂ මහත්මයව මඩ කලපුවේදී හෝ අම්පාරේදී ඝාතනය කරන්න මාකඳුරේ මදුෂ්ව සම්බන්ධ කරලා දෙන්නම් කියනවා. ඔබේම්තලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. දින 11ක් තුල මනුෂ්‍ය ඝාතන 3ක් සිදු කළ වයස අවුරුදු 26ක තරුණයෙකු මිරිහාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ හරිය ඝාතනය කර ගුරුවරියකට බරපතල තුවාල සිදු කර පලා යමින් සිටියදී දින 11ක් තුල පුද්ගල ඝාතන 3ක් සිදු කළ අදාළ සැකකරු නුගේගොඩ පළවත්ත ප්‍රදේශයේදී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරු විසින් සිදු කළේ යයි සැලකෙන මෙම ඝාතන දාමයේ පළමු වෙන ලෙස හෙළිවන්නේ ඉකුත් ජනවාරි මාස 24 වන දින මොරටුව එගොඩවෙන ප්‍රදේශයේදී වයස අවුරුදු 51ක් වූ හිටපු හමුදා සෙබළෙකු ඝාතනය කිරීමයි. රත්රන් ගනුදෙනුවක් සම්බන්ධයෙන් නැති වූ ආරවුලක් මත මහරගම නවීන ප්‍රදේශයේ පදිංචිව සිටි ජයතිස්ස රත්නායක නැමැති පුද්ගලයාව සැකකරු විසින් ඝාතනය කර ඇති අතර පසුව ඔහුගේ සිරුර මොරටුව එගොඩවෙන ප්‍රදේශයේ ලී මෝලක් තුලට දමාගෙන තබා තිබෙනවා. එම ඝාතනය සිදු කර පලා යෑමේදී සැකකරු ගමන්ගත් මොටර රථය කහතුඩුව ඇලමාර්ගයක දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා. මෙම ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ අරමුණින් පරීක්ෂණ නොමග යෑම සඳහා සැකකරු විසින් දෙවන ඝාතනයට යොමු ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. එහිදී තම හොඳම මිතුරා වූ කොළඹ පහ තිමිරිගස්සෑය ප්‍රදේශයේ පදිංචිව සිටි ගනිදු මල්ෂාන් නැමැත්තාව පසුගිය ජනවාරි මාස 29 වන දින ඔහු ඝාතනය කර ඇත්තේ දෙදෙනා හැඩරුවින් සහ රුධිර කාණ්ඩෙන්ද සමානකමක් දැක්වීම නිසා පසුව මිතුරාගේ නමින් පෙනී සිටීමේ අරමුණ ඇතිවයි. නවගමුව ප්‍රදේශයේ ලඟුම්පලකදී ඝාතනය කර තිබූ මල්ෂාන්ගේ සිරුර එහි සේවකයන් විසින් සොයාගන්නා විටත් සැකකරු විසින් පුලුසාදමා තිබුණා. මෙම ඝාතන දෙක සිදු කිරීමෙන් අනතුරුව සැකකරු ගුරුවරියක් වූ සිය මවගේ මිතුරියක් වන තවත් ගුරුවරියකගේ නිවසකට පැමිණ සැඟව සිට තිබෙනවා. නුගේගොඩ පළවත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ නිවසේ සැකකරු තාවකාලිකව රැඳී සිට ඇත්තේ තමන් ජපානයට යාම සඳහා ජපන් බස හදාරන බව පවසමින් ජපානයට පලා යන තෙක් එම නිවසේම රහසිගතව සැඟව සිටීමේ අරමුණින් සැකකරු විසින් පසුගිය 3 වෙනිදා නිවසේ විසූ ගුරුවරිය සහ මෙහෙකාරිය ඝාතනය කිරීම සඳහා තීව්‍ර ආයුධයකින් පහර දී තිබෙනවා. එම පහර දීමේදී මෙහෙකාරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගුරුවරිය අසල්වාසීන්ගේ උපකාර ඉල්ලා කෑ ගැසීමත් සමග සැකකරු නිවසෙන් පලා ගොස් තිබෙනවා. අසල්වාසීන් විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම් දීමකට මිරිහාන පොලිසිය සැකකරු පසුපස කිලෝමීටරයක් පමණ දුර හඹා ගොස් ඔහු ගසකට නැග සිටියේදී අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊයේ නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් විදුරු මංච නායක මහතා හමුවී ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා මිරිහාන පොලිසියට අවසර ලබා දී තිබෙනවා. රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 110ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අද සමත් වුණා. ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ පිළියන්දල සහ වැල්ලවත් යන ප්‍රදේශවලින්. සුරාපදු දෙපාර්තමේන්තුවේ සුරාපදු මද්‍ර විනාශක කාර්යාංශයේ නිලධාරීන් දීර්ඝ කාලයක සිට සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස අද පෙරවරුවේ වැල්ලවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක තිබියදී හෙරොයින් කිලෝග්‍රෑම් 10ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. එම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ කරුණු අනුව පිළියන්දල ප්‍රදේශයේ නිවසකදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සුරාපදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් වර්ගය බ්‍රවුන් සුගර් හැටියට හඳුනාගෙන තිබෙනවා. මෙවැනි වර්ගයේ හෙරොයින් වල වෙළඳපොළ වටිනාකම අනුව මෙම සමස්ත තොගයේ වටිනාකම රුපියල් කෝටි 110කට වඩා වැඩි වේයයි අපි ගණන් බලා තිබෙනවා. ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉතිහාසයේදී කරන ලද විශාලතම මත්ද්‍රව්‍ය ග්‍රහණයයි අද දින මේ ආකාරයට මේ නිලධාරීන් ග්‍රහණය කොට තිබෙන්නේ. මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන ආ ආකාරය පිළිබඳ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ වුණා. මද්‍රව්‍ය වලට මරණ දඬුවම නියම වෙලා දැන් අධිකාර ජනාධිපතිතුමා කිව්වා මේ එල්ලුම් ගාට නියම කරන්න අවශ්‍ය කරන එල්ලුම් ගාත නැවත ක්‍රියාත්මක කරන්න. ඒ මද්‍රව්‍ය නිසා මරණ දඬුව නියම වෙච්ච කට්ටිය කී දෙනෙක් ඉන්නවද? ඒවට අදාළ වෙන ෆයිල් ටික නැහැ කියලා චෝදනා තියෙනවා. ඒවට අදාළ ෆයිල්ස් නැද්ද? ඇයි මේ මද්‍රව්‍ය වලට අදාළ වෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමා හදනකොට ඇයි මේක තවත් ප්‍රමාද වෙන්නේ? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? මේ ඒ අයට විරුද්ධව ක්‍රියාත්මක වීම නතර කරන්නේ. මේ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව උත්තරයක් ගරු ජනාධිපතිතුමාටත් ලබා දුන්නා. මේ සඳහා ඇමති මණ්ඩලයේ සඳහන කරයන් පස්සේ ඒ සම්බන්ධයෙන් තියෙන සියලුම විස්තර බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ගෙන්න ගත්තහම
හතලිස් අට දෙනෙක් තමයි මේ මරණ දඩුවම සම්බන්ධයෙන් එල්ලා මරන්ඩ මරණ දඩනය නියම කරන්න තිීන්න කරලා තිබේ. මද්‍රව්‍ය සම්බන්ධ. ඒ හතලිස් අටෙන් තිහාක් ඇපැල් කරලා තියෙනවා. එතකොට දහ අටක ලැයිස්තු විතරයි මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වේ තිබුණේ. ඒ නං ලැයිස්තුවම අපි ජනාධිපති ලේකම් කාර්යහලට ඇරලා තිබුණේ ගියවුරුද්ද සැප්තැම්බර් මාසේ. අපිට තීරණය කරන්න බැහැ ඒකට මරණ දඩුවම ක්‍රියාත්ම කරනවාද කියලා සියලුම නඩුව සම්බන්ධයේ තියන තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ ෆයිල් 18 සම්බන්ධයෙන්ම නිර්දේශය අපිට ලබා දිය යුතුයි. මේ වෙනකොට 18 දෙනාගෙම එවලා තිබිච්ච වාර්තා අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තියෙනවා. මේ ෆයිල්ස් ටික ආපහු එව්වද? ඔබතුමිය කිව්වනේ අම ෆයිල්ස් යවුවයි කියලා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඒක නිර්දේශ ආපහු ලැබිලා නැද්ද? නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුවේ නිර්දේශයක තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට ඇරලා තියෙන්නේ. මේ අතර රුපියල් කෝටියකට අධික හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු මොරටුව රාවතපත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. රත්මලානේ රෝහණමැති මද්‍රව්‍ය ජාවරම්කරුගේ සමීපතමයෙකු මෙලෙස අත්අඩංගුවටගත් බවත් එදී සොයාගත් මද්‍රව්‍ය ප්‍රමාණය මෙතෙක් වාර්තා වී නොමැති බවත් විශේෂ කාර්ය බලකා අනදින නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා ප්‍රකාශ කළා. මෙරට නිල සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුව අද පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලේ මහතා සහ එම්.ආර්.ව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සහ එම්.ආර්.ව උණුසුම් ලෙස පිළිගත්තා. එහිදී මාලදිවයින් ජනාධිපතිවරයාට හමුදා උත්තමාචාරයක්ද පිරිනැමුණා. දෙරටේ රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණේ අනතුරුවයි. මද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන යන වැඩපිළිවෙල මෙහිදී මාලදිවයින් ජනාධිපතිවරයාගේ දැඩි පැසසුමට ලක් වූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙලේදී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට දෙරටේ නායකයින් එකඟ වී තිබෙනවා. වෙළඳ, සෞඛ්‍ය, අධ්‍යාපන හා අනාවක ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර පවතින ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ නව ගිවිසුම් ඇතිකර ගැනීම සම්බන්ධයෙන්ද ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මාලදිවයිනේ ව්‍යාපාරික කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ගේ පහසුකම් ඉහළ නැංවීම මෙන්ම මෙරට අධ්‍යාපනය ලබන මාලදිවයින් සිසුන්ට වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙල යාවත්කාලීන කිරීමද දෙරටේ නියෝජිතින්ගේ අවධානයට ලක්ව තිබෙනවා. මෙතර ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් මොහමඩ් සෝලේ මහතා අතර සාකච්ඡා පැවැත්වුණේ අරලී ගමන්දිරේදී. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයින් ජනාධිපතිවරයා නවාතැන් ගිනසිරින හෝටලයේදී හමු වී සාකච්ඡාවල නිරත වුණා. එම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍යවරයෙකු වන දයාගමගේ මහතා ද එක්ව සිටියා. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරේ කටයුතු කළ පීඑස්එම් චාල්ස් මහත්මිය එම ධුරෙන් ඉවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවිවර මහතා මීට පෙර ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලා අස්කරගෙන තිබෙනවා. රේගු වෘත්තීය සමිති පවසන්නේ පීඑස්එම් චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරේ පිහිටුවීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති බැවින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින බවයි. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ පීඑස්එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත්කිරීමට එරෙහිව රේගු සේවකයන් පසුගිය 30වනදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. අද 7 වන දිනටත් ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් පෑලියගොඩ ගබඩා සංකීර්ණයේ සහ බහලුම් පර්යේෂණ අංගණයේ මෙන්ම ඔර්ගඩවත්ත බහලුම් පර්යේෂණ අංගණයේද මෙහෙයුම් අකර්මණ්‍ය වී තිබුණා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහලුම් දහසක් පමණ නිෂ්කාශනය කරගත නොහැකිව වරායේ සිර වී ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර රේගු වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට සහ තොග වෙළඳුන්ට සිදුව ඇති පාඩුව සඳහා රජය කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා පිටකොටුව තොග වෙළඳ සෙල් අද පෙරවරුවේ සිට වසා දමා හර්තල් ව්‍යාපාරයක නිරත වුණා. වෙළඳ සෙල් වසා දමා තිබීම හේතුවෙන් පිටපළාත්වලින් භාණ්ඩ රැගෙන යාමට පැමිණි වෙළඳුන්ද දැඩි අපහසුතාවට පත්ව සිටියා. හර්තාලයේ හේතුවෙන් දිනක වැටුපට රැකියාවේ නිරත කම්කරුවන්ද පත්ව තිබුණේ දැඩි දුෂ්කරතාවයකටයි. මගේ කඩයක් තියෙනවා, ඒකට බඩු ගිරින්න ආවද ඔක්කොම කඩවාලා. ආබර්ගේ ක්ලියර් කරොත් තමයි අපිට වැඩ දින. ආබර් ක්ලියර් කරනවා අපිත් අපේ දරුපොල් ඔක්කොම බඩගින්නේ. එමති ගොල්ලෝ කරන වැඩ නෙමෙව්වා. නමුත් ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේ මා ජනතාවගෙන් බඩේ පාර වළිනවයි කියලා. අද කවුරුත් මේකට සලකුවෝ නැහැ. ඔක්කොම මාලා කඩෙන් 500ක් දෙනවද ආද නෑ. ඔයා කියන්නේ ආණ්ඩුව තමයි. එක දිනකට අවම වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහලුම් 600ක් පමණ
රේගුවෙන් නිෂ්කාශනය වෙනවා. වියලි ආහාර ද්‍රව්‍ය, වියලි මිරිස්, පරිප්පු, කඩල, සීනි, කරවල වර්ග. මේවා සියලු දේ අද වරායේ මේ වන විටත් බහලුම් 1000ක් ඉක්මවන ප්‍රමාණයක් සිර වී තිබෙනවා. මේ වන විට ඉන්දියාව ප්‍රතික්ෂේප කරනවා, පකිස්තාන් රට ප්‍රතික්ෂේප කරනවා. අපිට බාණ්ඩ නැවගත කිරීම. ඒ වගේම ගොඩබෑම් ගාස්තු ජනවාරි 1වෙනිදා සිට 100%කින් වරාය අධිකාරිය ඉහළ දමලා තියෙනවා. මේ අතිරික්ත ගාස්තු එකතු වීමෙන් ඒ බාණ්ඩය මත පැමිණෙන වියදම බොහෝසේ ඉහළ යනවා. එක පැත්තකින් බැංකුවට ගෙවන්න තියෙන පොලිය, දෙක වරාය අධිකාරියට ගෙවන්න තියෙන ගුදම් ගාස්තු, තුන නැව් සමාගමේ ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු. මේ සියලු දේ ඒකාබද්ධව මේ වෙළඳ බාණ්ඩයේ මිල අතිශයින් ඉහළ යනවා. එතකොට මේක අවසානයේදී දරන්නේ කවුද? මහජනතාව. අපිට බොහෝ අවස්ථාවල යම් යම් විෂමතා අපගේ වෙළඳපොළ සම්බන්ධයෙන් පැවති රජයන් සමග තිබුණා. නමුත් අපි මෙවැනි දැඩි තීරණයකට කවම දවසකවත් අපි පත්ුනේ නැහැ. නමුත් අද මේ දේ කිරීම තුළින් ඔබතුමන්ලා තේරුම් ගන්න මේ ප්‍රශ්නය කොච්චර උග්‍ර වෙලා තියෙනවද කියලා. මේ වන විට වෙළඳාමක් කරන්න අපිට බාණ්ඩ නැහැ. මේ වෙළඳපොළ තුළ ඔක්කොම එකතු කරලා බලනකොට අපිට කියන්න පුළුවන් මිලක් නැහැ මේකට වෙච්ච පාඩුවයි. මේ අතර අද පසරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කර විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීම සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගෙන තිබෙනවා. රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය ඉවත් කිරීම පිළිබඳව මුදල් අමාත්‍යතුමා ඒකට අදාළ වූ කරුණු කියා සිටියා. විශේෂයෙන්ම රේගුවේ සිදුවෙන නොයෙකුත් අකටයුතුකම්, රේගුවේ ආදායම් පහළ බැසීම් පිළිබඳව තිබෙන ගැටලු, නොයෙකුත් බාණ්ඩ හොරෙන් ඉන්දියාවට පටවන ව්‍යාපාරයක් සිදුවෙන බවත්, ඒ පිළිබඳව තියෙන චෝදනා පරීක්ෂණ කරනවා කියලා කිව්වට කිසි දෙයක් තාම වෙලේ නැහැ කියන චෝදනාවකුත් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කඩිනමින් ඒවා කළ යුතුව කියන අවධාරණය කරමින් දැනට මාස 3කට ඉක්මවන්න පෙර මේ පිළිබඳව කඩිනම් වාර්තාවක් එතුමිය ලබා දෙයි කියලා තමයි බලාපොරොත්තු වුණා කියලා කියමින් තමන් ගත්ත තීරණය ඉවත් කරන ගන්වයි කියලා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළා. එහෙනම් මේ මහත්මියගේ පත්වීම නැවතත් සිද්ධ වෙනවද? ඔව්, දැන් නැවතත් ඒ ආකාරයට සිද්ධ වෙනවා. අපකල විමසීමකදී රේගු ඒකාබද්ධ වෘත්තීය සමිතිය එකමුතුව පැවසුවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය නැවත සේවයේ පිහිටුවීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති බැවින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින බවයි. අද දින කැබිනට් තීන්දුව අනුව චාර්ල්ස් මහත්මිය නැවත සේවයේ පිහිටුවීමට කැබිනට් තීන්දුවක් කරන් තියෙනවා. මේ බව මුදල් අමාත්‍යාංශයේ ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම් විසින් අපේ වෘත්තීය සමිතිය නියෝජිත දෙනුම් තිබුණා. ඒ අනුව අපි අපගේ වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගය අත්හිටුවා. මේ අතර රේගු අර්බුදය සම්බන්ධයෙන් දේශපාලඥයින් රැසක් අදහස් පළ කළා. චාල්ස් මැතිනිය එතුමියගේ කාර්යභාරය හරියට ගන්නකොට එතුමියට යම් යම් බලපෑම් වලට යට නොවෙච්ච නිසා එතුමිය මාරු කළා. කරුණා ගම්මිරිස් කන්ටේනර් 400 දැන් ගැල ඇතුලේ තියෙනවා. මේ ඇමතිවරයෙක් මේකට සම්බන්ධ වෙනවා වටින් ඇවිල්ලා. මේ දුරකථන වලින් බලාත්කාරයෙන් මේක කරපන් නැත්තම් කියලා දැඩි නියෝග පනවන. කවුද මේ ඇමතිවරය කියලා ඔබතුමා දන්නවා? කරා එහෙම දෙයක් වෙනවා නම් මේ පිළිබඳ රජයේ මැදහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. දැන් මම හිතන්නේ අද වෙනතුරු අලාභයේ දල වශයෙන් රුපියල් බිලියන 11යි. තව දවස් දෙක තුනක් ඇතුළත සීනි හිඟයක්, පරිප්පු හිඟයක්, ආහාර හිඟයක් අනිවාර්යෙන් නැති වෙනවා. රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් තුමියට අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්ගෙන් බලපෑමක් තියෙනවා. වෙනත් පක්ෂයක අමාත්‍යවරයෙක්ගේ සහෝදරයෙක්ගෙන් බලපෑමක් තියෙනවා. ඊට අමතරව ගම්මිරිස් ජාවාරමට සම්බන්ධ අමාත්‍යවරයෙක්ගේ බලපෑමක් තියෙනවා. මේ කිසිම පීඩනයක් ඉදිරියේ ඇය තනතුරේ ගෞරවය පාවා දුන්නේ නැහැ. ඒ නිසා තමයි එතුමිය ඉවත් කරන්න මේ දූෂිත දේශපාලකයන් කටයුතු කළේ. බීඩිකොළ ජාවාරමක් අපි දන්නවා. මේ බීඩි නිෂ්පාදනයේ ලංකාවේ සුප්‍රසිද්ධ කවුද? ඇමතිවරු ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ කියලා. ඒ වගේම ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම, ඒ වගේම වාහන එකලස් කිරීමේ ජාවාරමක් හසු කරගෙන තිබෙනවා. මේ සියලු ජාවාරම්වල මුදල් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සිදු කරන ලද බලපෑම් විසින් තමයි මේ විමර්ශන නිලධාරින්ව මාරු කිරීමට කටයුතු කළ තිබේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නය ඕක නෙවෙයි. දින 7ක් තිස්සේ රජයට විශාල වශයෙන් පාඩු සිද්ධ වෙලා මුදල් අමාත්‍යවරයා නිහඬයි. අඩුම ගානේ තමන්ගේ පෞද්ගලික ලේකම්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. ගන්නේ නැත්තේ මුදල් අමාත්‍යවරයාත් මේකට සම්බන්ධ හින්දාද? මෙහි වගකීම මුදල් අමාත්‍යවරයා බාරගත යුතුයි. බාරගෙන වහාම ඉල්ලාස්විය යුතුයි. මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරියගේ විශේෂත්වය තියෙන්නේ අලුත් නිලධාරි සියලු දෙනාටම කියලා තියෙනවා කිසිම කෙනෙක්ගේ බලපෑමට යටත් වෙන්න එපා. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඍජුව මට කතා කරන්න කියලා. ඒක එක හේතුවක් මාරු කරන්න. ආණ්ඩුවේ ඇතුලේ ඉන්න ඇමතිවරුන්ගේ ඥාතීන් සහෝදරයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. කවුද ඒ ඇමතිවරු? ප්‍රධාන ඇමතිවරු. මට ඇමතිවරුගේ නම් කියන්න බෑ. මට පාර්ලිමේන්තුව තුල කියන්න පුළුවන් ඕන දෙයක්. මේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කිරීම සඳහා අනිත් කාරණය තමයි රේගුවේ මධ්‍ය විමර්ශන අංශයේ වෙත 2018-12-03 බීඩිකොළ අඩංගු බහලුමක් රේගු බදු රුපියල් මිලියන 43කට ආසන්න මුදලක්
නොගෙවා වත්තල ප්‍රදේශයේ බාමින් ඉන්නකොට විමර්ශන කටයුතු ආරම්භ කරා. ඒ විමර්ශනය කරපු රේගු විමර්ශන නිලධාරීන් රේගු මධ්‍ය විමර්ශන අංශයෙන් වෙනත් අංශයකට මාරු කර යවන්න දැනට රජයේ දේශපාලඥයෙක් දැඩි ලෙස ඒකට උත්සාහ කරා. ඔවුන් මාරු කරනවා කියලා තර්ජනය කරා. ඒ වගේම මම අර කිව්වා වගේ මොලයක් නැති මංගල සමරල මැතිතුමා ගාවින් ලේකම්බරේ ඔහු තමයි මේකට සම්පූර්ණ වක් කියන්න ඕනේ. ඒක මේ අයව වෙනත් ස්ථානයකට මාරු කරන්න කියලා කිව්වම රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමිය කිව්වා මම කොහොමද මේක කරන්නේ? ඒ නිසා තමයි කිව්වේ එහෙනම් යන්න ලෑස්ති වෙන්නේ. ඒ අනුව තමයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියම ඉවත් කරේ. තාමත් කැමති චාර්ස් මැතිතුමිය තාමත් හොඳ නිලධාරණියක්. ඒ සම්බන්ධයෙන් මම අහන්න බලන ඉන්නේ මොකද මට හරියට මම ප්‍රශ්න මට තේරෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මම විමසන්න බලාපොරොත්තු වෙනවා අද කණ්ඩායම රැස්වීමේදී. දේශපාලන හිංචයියලා සහ සමහරක් ඇමතිවරුන් කූට විදියට එතනෝල් කරුම් කපුවක් බීඩිකොළ වැනි දූෂිත ව්‍යාපාර කරලා ඒවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සහයෝගය නොලැබෙන විට පුද්ගලික අරමුණු නිසා තමයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කළ යවන්නේ. එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හෙංචයියන් සතුටු කිරීමේ වැඩපිළිවෙලට එරෙහිව අද රටක් වර්ජනය කළ යෙදිලා ඉන්නවා. මගේ විශ්වපද නෙමෙයිනේ දැන්. මම දන්නවා. මම හොඳේව දන්නවා. නමුත් කටහරින්න සීලාචාරකමක් නැහැ. ඒ තුමා ඉන්ටර්ට සාධාරණද නැද්ද? අසාධාරණයි. දැන් මෙති සභේ විශේෂාංගය. ස්ථාවර නියෝග 27/90 මම මේ අද ප්‍රකාශයක් කිරීම සඳහා ඉල්ලීමක් කළා තිබුණා. ගරු විපක්ෂ නායකතුමා මේ ඉල්ලීම ඔබතුමා දිනයකට පෙර දෙන්න අවශ්‍යයි. අද දවසේ මේක ලැබුණේ 1:30. අධ්‍යක්ෂක ජෙනරාල් PSM චාල්ස් මහත්මිය එම තනතුරින් ඉවත්කොට ඒ සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට ගෙන ඇති ආණ්ඩුවේ හිතුවක්කාරී තීරණය රටේ සමස්ත ආර්ථිකයම කඩාවැටීමට ලක් කර ඇති බව දැනටමත් දන්නවා ඇති. සමස්ත බදු ආදායමෙන් 55% මුදල සෑම වසරකම පාහේ එකතු කරන ශ්‍රී ලංකා රේගුව 20/17 වසරේ එකතු කළ බදු මුදල රුපියල් බිලියන 919. රේගු දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කර රජයේ පාලනයේ ඉවත් කර පෞද්ගලික අංශයට පැවරීමේ වැඩපිළිවෙළ වේගයෙන් කරලියට නැවතගෙන ඇති බව පැහැදිලිව පෙනේ. තම දෙස් විදෙස් දේශපාලන හිතවතුන් සැනසීමේ ආණ්ඩුවේ හිතුවක්කාරී වැඩපිළිවෙළ මේ වෙනකොට මුළු රටම අගාධයට ඇද දමා ඇත. ඒක අග්‍රාමාත්‍යවරයා, ඕ ජනාධිපතිවරයා මැදිහත්ව ගැටළු විසඳීමට වහාම කටයුතු කළ යුතු බව මෙම ගරු සභාවේ අවධානය කර සිටිනවා. විශේෂයෙන්ම චාල්ස් නිමුති නිලධාරිනිය තම දක්ෂ නිලධාරිනියක් වශයෙන් ප්‍රසිද්ධයි. මොකද මම දන්නවා පෞද්ගලිකව යුද්ධයේ අවසානයේදී උතුරේ සහ නැගෙනහිර සංවර්ධන ක්‍රියාවලියට මම විශාල දායකත්වයක් දරුවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කර දෙන්න ඕනේ. මුදල් නැමැතුමාට මේ ප්‍රශ්නේ යොමු කරන්න හැබැයි මම පැහැදිලි කිරීමක් කරන්න ඕන. විපක්ෂ නායකතුමා සදාන් කරලා තියෙනවා මේක ආණ්ඩුවේ හිතුවක්කාරී තීරණයක් කියලා. මේ කැබිනට් තීරණයක් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට කැබිනට් එකේ සිවිල් දෙනාම හිටියා. කැබිනට් තීරණයක් නෑ මේ හිතුවක්කාර කිව්වම පොඩ්ඩක් අබුත්තක් තියෙනවනේ. මේ හිතුවක්කාර කිව්වම එහෙම දෙයක් නෑ කැබිනට් තීරණයක්. එහෙමනම් හැම කැබිනට් තීරණයක්ම හිතුවක්කාර කියන්න පුළුවන්. මේක විපක්ෂයට මේ සමච්චලයට ලක් කරලා සවානායකතුමා කතා කිරීම ගැන අපි කනගාටු වෙනවා. මේ රජය සංහිඳියාව ගැන කතා කරනවා. රේගුව මේ රටේ සංහිඳියාව හොඳටම ක්‍රියාත්මක වෙනවා කියන කාරණාව පෙන්නුම් කරලා තියෙනවා. ඒ හින්දා මේ දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය විදිහට රාජ්‍යංශයට බලපෑම් කරන්න රජයට කිසිසේත්ම ඉඩක් නැහැ කියන කාරණාව දැන් පෙන්නලා තියෙනවා. ඒ හින්දා කරුණාකර සභානායකතුමනි ආණ්ඩුව තමයි කැබිනට් මණ්ඩලය. අපිට කැබිනට් මණ්ඩලයේ තිබ්බ කාලේ ඔහොම දේවල් උනේ නැහැ. ප්‍රශ්නේ ඇති කරෙත් ඔබතුමා අහලා විසඳීමත් ඔබතුමාලගේ වගකීමක්. දෙදහස් 2019 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම් පත සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විසර්ජන පනත් කෙටුම් පතට අනුව මේ වසරේ රජයේ වියදම රුපියල් බිලියන 4550ක්. ඉන් රුපියල් බිලියන 2200ක් වෙන් කර ඇත්තේ ණය ආපසු ගෙවීමට සහ පොලී ගෙවීම සඳහායි. රාජ්‍යංශයේ වියදම් අතුරින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 1425ක් වෙන් කර ඇති අතර රුපියල් බිලියන 838ක් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර තිබෙනවා. ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 2200ක්. දේශීය ණය ආපසු ගෙවීම හා පොලි රුපියල් බිලියන 1270ක් වන විට විදේශීය ණය ආපසු ගෙවීම හා පොලි ප්‍රමාණය රුපියල් බිලියන 930ක්.
මේවසරේ ජනාධිපතිවරයා සඳහා රුපියල් බිලියන 14ක් වෙන් කර තිබෙනවා. ජනාධිපතිවරයාට ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 43ක්. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාට ඇති අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 98ක්. එන් රුපියල් බිලියන 82ක් ප්‍රාග්ධන වේදම් වීම කැපී පෙනෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ පමණක් අග්‍රාමාත්‍යවරයාට තේ පැවති පසුගිය වසරේ වෙන් කර තිබූ මුදල රුපියල් බිලියන 25ක්. මෙම වසරේත් සුපුරුදු පරිදි අමාත්‍යාංශ සඳහා කරනු ලබන වෙන් කිරීම් අතුරින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහායි. ඒ රුපියල් බිලියන 393ක්. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 187ක්. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 105ක් වෙද්දී ඉන් රුපියල් බිලියන 45ක් වෙන්වන්නේ ප්‍රාග්ධන වියදම් සඳහායි. විසර්ජන පනත් කෙටුම් පත දෙවන වර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා විසින් අයවැය යෝජනා ඉදිරිපත් කිරීම මාර්තු 5 වෙනිදා සිදුවනු ඇති. උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම තුළින් දේශපාලන විසඳුමක් ලැබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ දමිළ මාධ්‍යවේදීන් සමග අද පැවති සාකච්ඡාවකට එක් වෙමින්. මේ හදිසියකට කන්ස්ටිටියුෂන් එකක් හදන්න බෑනේ. කොල්ලිනාරි සිල්වා 2 years to complete that 72 then ජයා ජවදන ඔසර් ටු කුස් සම්ටයිම් පුළුවන් නමුත් ඔය විදියට බෑ. මේ එක පක්ෂය මුස්ලිම් කොංග්‍රස් එක විතර අල්ලගෙන නේ. දැන් මුස්ලිම් කොංග්‍රස් එක ආණ්ඩු ඉන්නේ. පිළිගත්ත පක්ෂයේ නායකයා කවුද? නායකයා ආණ්ඩුවේ දැන් ඉන්නේ. 19 ගෙනල්ලා එයාලා කොච්චර බයද බලන්න. ඒක ගෙනල්ලා රාජපක්ෂලාට ඉල්ලන්න බැරි වෙන්න නේ. ජනතා බලය කාගාවද තියෙන්නේ කියලා 19 වෙනි මේක කිව්වම පේනවා. කුමාරයන්ගේ මාත් ඇයි ඔබතුමත් එක්ක ඔච්චර තරහ? මාත් එක්ක තරහ නැහැ නේ. මාව වර්ණා කරනවා හැම වචනින් වචනෙටම කියන්නේ මයි. කියනවා මහින්ද රාජපක්ෂ හැර වෙන කවර ජනාධිපතිවරණයට දාන්න කියලා. නෑ 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 නෑ. වැරදිලා. ඕ යා අහලා නැහැ නේ හරියට. වෙන කවුරුවත් එපා මහින්ද රාජපක්ෂ දාන්න. එයාට දෙන්න එයාට දිනන්න පුළුවන් යාව දාන්න වෙන කෙනෙක් දාන්න එපා. දැන් බලන්න මම වැඩ කරාට පස්සේ ජෆ්නවල නෝත් ඊස්ට් මට කියන්න මෙන්න මේ ප්‍රොජෙක්ට් එක අලුතෙන් හැදලා තියෙනවා කියලා. මම ගිහින් කිව්වත් එතුමාට මේ හතර වටේටම ගැව්වා නේද කියලා. රනිල් ළඟ තියාගෙන ගිහින් රනිල් මෙහෙම තියාගෙන මම කිව්වා. මගේ පරණ යාළුවෙක්. මගේ ඇමතිවරයෙක්නේ. එයා මගේ පක්ෂයේ ලේකම් 13 අවුරුද්දා. එතුමත් එක්ක කතා කරන එක ප්‍රශ්නයක් ගැමට. ජනාධිපතිවරයා බොහොම ස්වාධීනව දෙපැත්තේ ඉන්නවා. ඔබතුමා ලැබුවානේ මේ බටික් එක පෝස්ට් එකෙන් ගත්තේ නැහැ කියලා. ගෑ ඇත්ත ගත්තේ නැහැ. කාඩ් එක තාලා තිබුණේ. නැද කාඩ් එකක් තිබුණා. කාඩ් එකක් තිබුණා. ඒක තමයි ඇප්ලිකේෂන් එක. පොඩියට තිබුණේ ඇප්ලිකේෂන් එක. අපි ගත්ත ණයට හැම එකටම පේනවා මෙන්න මේක 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 අපි අරන් තියෙනවා රටේ සංවර්ධනයක් ඇති වෙලා තියෙනවා. මෙයාලා මොකද කරේ? කිසි දෙයක් කළා තියෙනවා. මට කියන්න මෙන්න මේක කරයි කියලා. මෙයාලත් අරගෙන තියෙනවා මං ගත්තට වඩා කොමර්ෂල් ලෝන්ස් ලොකු පුලියකට. අවුරුදු 4ක් ගිහිල්ලා අන්තිම කාලේ ඡන්ද කිට්ටු වෙනකොට තුරේ ඡන්ද ටික ගන්න පරිවැට්ටි වලට මං හිතන්නේ මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. ඊලාම් මොන ඊලාම් මොන ඊලාම් මොන. ඒ ගිය කෑ ගහනවා. කොල්ලොන්ට රස්සාවල් නැහැ. කෙල්ලොන්ට රස්සාවල් නැහැ. ගොවීන්ට එළවලු ටික විකුණ ගන්න බෑ. වී ටික විකුණ ගන්න බෑ. වී වලට මිලක් නැහැ. ස්වං කර්මාන්තයක් නැහැ. කර්මාන්ත ශාලාව මං හැදුවට පස්සේ හදලා නැහැ. උතුරේ ගමට ලයිට් නැහැ. මම දැන් දුන්නු ලයිට් ටික විතරයි. පාරවල් ටිකට තාර ටික දාලා නැහැ. කාපට් කරලා නැහැ. පාරේ වලවල් බොන්න වතුර නැහැ. මේවයි විසු ගම්වල මේවා දෙන්න ඕන. ආණ්ඩුවක් පිහිටවල ආණ්ඩුවෙන් ඒවා ලැබෙන්නේ නැත්නම් ඒවත් තමයි ප්‍රශ්න. ඒවත් එක දේශපාලන විසුණුවක් එනවා එතකොට ඉබේම. ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිත කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේ කම්දාසිරි ජයසේකර මහතා පවසනවා. මේ අතර ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. හදන ජාතික ආණ්ඩුව තුල ඉන්නේ ඒ ආණ්ඩුවේම ඉන්න පොඩස්සල එකතු කරගත්ත පක්ෂ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණේ එක් පක්ෂයක්. අපි ගාව තිබෙනවා වුණ අස්සම් කළ තිබෙන ගිවිසුම් සියලු පක්ෂ සමග එකතු වෙලා අපි ඒ පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරනවා. ඒ වගේම අපි අපේ පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මෙයට විරුද්ධව
අනිවාර්යෙන් ඡන්දය පාවිච්චි කරන්න. මොකද ඒක අපි පක්ෂයේ විදිහට ගන්න තීන්දුවක්. ඒ නිසා මෙයට පක්ෂව ඡන්දය දෙනවා නම් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට විරුද්ධව යම් ක්‍රියාමාර්ග ගන්නවක් ගන්න සිද්ධ වෙයි කියන කාරණේත් මෙතනදි මම අවධාරණය කරන්න සූදානම්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 46/5 වගන්තිය අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් ලබාගත් දේශපාලන පක්ෂය අනිකුත් දේශපාලන පක්ෂ සමග පීටුවා ගන්නා ආණ්ඩුවකි. මේකේ තියෙන්නේ පක්ෂ මිසක් පක්ෂයක් නෙවෙයි. අද එක්සත් ජාතික පක්ෂයේ ආදර්ශ පාටේ වී තියෙන්නේ හෙට පෙරදුනත් හිතට සැපයි අද ජොලි කරලා කියලා. ජාතික ආණ්ඩුවක් මෙන්න ඕන බහුතරය ගන්නලා. ඉතින් මම හිතන්නේ ඒක නිසා තමයි ආණ්ඩුවේ ශක්තිමත්ව ගිනියන්නේ තමයි රජයේ කල්පනා කරලා තියෙන එක ජාතික ආණ්ඩුවකට යන්න ඕන. අද මේ ජාතික ආණ්ඩුව පීටවන්නේ අපි ව්‍යවස්ථානුකූලව එකට ගන්නවා මුකුත් කියන්න බෑ. දවස් 52 කතාව ව්‍යවස්ථා විරෝධී. අද අපි ඉල්ලන කාරණේ ව්‍යවස්ථාව අනුකටු කරමු. හැම දෙයක්ම කපුලෙන් ඇද්ද පහුගිය කාලේ ජාතික ආණ්ඩුවේ නායකයෝ රනිල් වික්‍රමසිංහ ගෙනාපු දැවැන්ත කැබිනට් පත්‍රිකා සංවර්ධනයේට ගෙනාපු ඒවා එදා අපිට කකුලෙන් ඇද්ද නැත්නම් නරිම් බණ්ඩාර අමාත්‍යමාගේ මේ ආසනේ මේ වෙනකොට සෑහෙන දුරට ඉවරයි. මේ කර්මාන්තපුරේ ගාලා දසදහස් ගානක රස්සෑවි අපි යන වේගෙද කියනනම් මේ වගේ නෙමෙයි සම්පූර්ණ වෙනස් වෙනවා. මේ වැඩක් නැති දෙයක් තමයි යහපාල ආණ්ඩුව හදලා කරගත්තු කිසිම පාර්ශ්වයකට සාධාරණයක් ඇති වුණේ මේවත් වතාවක් ඒ යහපාල ආණ්ඩුව හදලා යනවා. මම නම් අංග සම්පූර්ණ විරුද්ධයි යහපාල නැවත වතාවක් එතුලටම එතුලේ ඉඳලා ඒක චාලටි කරගෙන රටේ ප්‍රශ්න ඉවර කරන්නව නම් ඒ යහපාල ආණ්ඩුව හැදුවට කමක් නැහැ. එමෙති දూరు වැඩි කරගන්නවත් එමෙතිවරු රජසැප වෙන්නවත් ඒ යහපාල ආණ්ඩුව වැඩක් නැහැ.